ජනාධිපතිවරණය ප්‍රකාශ වීමත් සමගම අද විවිධ බංකොලොත් දේශපාලන අවතාරයන් තමන්ගේ වාසිය සඳහා මේ රට තුළ වර්ජන රැල්ලක් ඇති කරමින් ජනතාව අපහසුතාවයට පත් කිරීමේ කූට කුමන්ත්‍රණයක් යත් වෙමින් කියනවා. රජයේ සේවකයන් පමණක් නැව අපගේ අහිංසක ආපාදික සෝදාකුවන් පවා ඒ තමන්ගේ පටු දේශපාලන අරමුණු සඳහා උපයෝග කරගන්නේ ඉන්නවා. විශේෂයෙන්ම අවුරුදු 10කට වැඩි කාලයක් යුද්ධය වවාගෙන ආපු ඒ පසුගිය රජයේ අය අද යටි වතාවක් ආපාදිත සෝදාකුවන් කිඹුල් කඳුළු කර ඇත්වාසයෙන්ම අපිට මතකයි ආනුභාලය දශකයකට ආසන්න කාලයක් තිබුණත් ඒ අපේ වනවිරුවන් තමන්ගේ පටු දේශපාලන වාසිය සඳහා පාවිච්චි කරන නිසා ඒ අයගේ සුබසාධනය වෙනුවෙන් කරපු කිසිම දෙයක් නැහැයි කියන එක මම කියන්නේ කියලා. විශේෂයෙන්ම අපිට මතකයි එදා අපි වෙනුවෙන් අපි කියලා රන්ගිරුවන්ගේ අරමුදලක් පැට් කරන හන්දයක් ගානේ දැන්වී පරග විශේෂයෙන්ම අපේ ඒ රන්ගිරුවන්ට තියෙන ගෞරවය නිසා සාමාන්‍ය මිනිස්සු පවා මේක ආධාර කරා. ඒ වගේම මහා පල්කානිය ආධාර ලැබුණා. කෝටි ගානක අරමුදලක් තිබුණත් අද ඒ අරමුදලේ මුදල් වලට මොනවා වුණාද කියලා කවුවත් දන්නේ නැහැ. ඇත්වාසයෙන්ම ඉතුරු ආරක්ෂක ලේකම්වරයා ඒ අරමුදල බාරව ඉතියේ. එහෙමනම් එතුමාට අද ජනාධිපති අපේක්ෂකයන් විදිහට යුතුකමක් තියෙනවා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න. මේ විදිහට රණවිරුවන් උපයෝග කරගෙන දේශපාලනය කරා මේ රජයෙන් තමයි රණවිරුවන්ගේ සුබසාධන කටයුතු ඒ අයට ලැබිය යුතු දීමනාපාව ලබන්නේ. පසුගිය අයවැය ඉදිරිපත් කරන වෙලාවේ අපි ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට ගෙවිය යුතු ජීවනා අවුරුදු 20කට පස්සේ ඉඳලා දැන් එම ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ මාසික සලාක ජීවනාව ඉක්ුත් ජනවාරි සිට ඉහළ නැංවීම තම කඩින් කරා ඉහළ නිලධාරීන්ට 23,231 දක්වා සෙසු නිලයන්ගේ සලාක දීමනාව 19,350 දක්වා මෙය රුපියල් 4,000ක පමණ මාසික වැඩිවීමක් අපි ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ගෙවල් කුලී දීමනාව අපි පසුගිය අයවැයෙන් මම දෙමුණක් කරනවා. යුද නාමික ගුවන් හමුදා සේවයේ රුපියල් 1,000 දුන්නේ කමාන්ඩු දීමනාව. යුද්ධ කරපු ඒ කමාන්ඩෝ කටයුත්ත දුන්නේ විශේෂ දීමනාවක් හැටියට රුපියල් 1,000යි. ඒක මුදල් අමාත්‍යාංශයේ අපි රුපියල් 5,000 දක්වා වැඩිද පස් ගුණයකින් වැඩිද. ඒ වගේම අවුරුදු 20ක් තිස්සේ අපි වූ තිබු පොලිස් නිලධාරීන්ට උසස් වීමේ ක්‍රමවේදයක් සකස් කරා. ඒ විතරක් නෙමෙයි අපි විශේෂයෙන්ම මීට මාසයකට විතර ඉස්සෙල්ලා මාතරදී මාව හමුණ යාපාතික සොල්දාදුවන්ගේ ඉල්ලීමක් අනුව අපේ ආරක්ෂක අමාත්‍යාංශය විශේෂයෙන්ම ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කළා. ඒ අයගේ
ඒ දීමනාව සම්බන්ධයෙන් විශ්‍රාමයට ප්‍රපත් වෙන ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි වත්පත් වල දැනුමක් ඔබලා දකින්න ඇති අපි මේ ප්‍රශ්නේ විසඳලා තියෙනවා. විවිධ හමුදාවේ පොලිසිය සහ විශේෂ කාර්යබලකාරී බලකායේ ආපාත සියලු සමානකයන්ට තමන් විශ්‍රාමීය පසුවට අවසන් වඩ ලැබූ වැඩපොළ සමාන විශ්‍රාම වැඩපත් ජීවත් වෙන ජීවත් වෙන ඉන්නකල් අපි මේ ගැනීම ඒ කියන්නේ විශ්‍රාම කියන පස්සේ එයයි මුලදී ලබාගත්තේ ගැනීම දිගින් දිගටම ගෙවන්නට කැබිනට් මණ්ඩලයේ කිසිම එතකොට දැන් විශ්‍රාම විශ්‍රාමික ආබාධිත සොල්දාදුවන් 2467ක් විතර ඉන්නවා. ඒ වගේම තව SPF වගේ පොලිසියේ ඉන්න අය තුරු 4000ක් විතර විශ්‍රාමිකයන් ඉන්නවා. විශ්‍රාමික ආබාධිත සොල්දාදුවන්. ඒ වගේම දැනටත් විවිධ හමුදාවේ තව 8000ක් විතර ඉන්නවා. ආබාධිත රණවිරුවන් සක්‍රීය සේවයේ ආබාධිත වුණ තවම සක්‍රීය සේවයේ යෙදී ඉන්න තවත් අඟහරුවක් ඉන්නවා. ඒ අයට විශ්‍රාම යාමෙන් පසුව මේ නව විශ්‍රාම දීමනාව ඒ ඉන්ද්‍රාකාර උදාහරණයක් වශයෙන් මූලික වැට පහ දීමනාව රුපියල් 97,250ක මාසික වැටප ලබන උදාහරණ මේජර් වරේකුට ඊට අමතරව සේවා විශ්‍රාම වැටප වශයෙන් රුපියල් 10,000ක් දුබලතා විශ්‍රාම වැටප වශයෙන් රුපියල් 5,000ක් ඒ ඔක්කොම ඇතුළුව 111,485ක වැටපක් ලබා ගත්තේ. නමුත් විශ්‍රාමිකයන් පස්සේ මේ වැටප ඔවුන්ට ලැබුණේ 81,111,485ක් ලබාගත් ඒ ආබාධිත සොල්දාදුවන්ට ලැබුණේ රුපියල් 81,000යි. එහෙත් ඊයේ ලබාගත් අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම ගැන්වූ එම හමුදා නිලධාරීන් වරයාට ඔහු විශ්‍රාම ගැන්වීමට පෙර ලබාගත් 111,483 මුදල ඔබට දිවි ඇත්තේ ජීවත් වෙන තෙක් විශ්‍රාම යන තෙක් වෙයි විශ්‍රාම රැකප ලැබෙනවා. මේක මං කියන්නේ ඉතාමත්ම ඓතිහාසික දේ. අපි රජයක් හැටියට මෙම ආබාධිත සොල්දාදුවන් විතරක් නෙමෙයි ඒ වගේම විවිධ හමුදාවේ පොලිසියයන් ගැන විතරක් නෙමෙයි අපි රාජ්‍ය සේවකයන්වත් කවදාවත් අමතක කරන්නේ නැහැ. අපිට වටගයි පසුගිය කාලේ ජනාධිපතිවරණයක් ගන්නාම තමයි එම පැටියිදපු ජනාධිපති ආණ්ඩු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පපුවට ගහා රාජ්‍ය සේවකයන්ගේ දීමනා වැඩි කරනවා විශ්‍රාම විෂමතාවයන් ඉවත් කරනවා කියලා පොරොන්දු වුණාට ඒක පොරොන්දුවක්වත් ඉදුණේ නැහැ. නමුත් 2015 ජනවාරි මාසයේ අපේ රජය පිහිටවල පළවෙනි දිනසීය වැඩසටහන යටතේම සියලුම රජයේ සහ සංස්ථා සහ මණ්ඩල සේවයේ නිරතුරු නිලධාරීන්ට රුපියල් 10,000ක මාසික දීමනාවක් ලැබු. ඒ වගේම විශ්‍රාමිකයන්ට එවකට දෙවන ලැබූ 2500ක මාසික අන්තර් දීමනාවක අමතරව 2015 අප්‍රේල් මාසයේ ක්‍රියාත්මක වන පරිදි තවත් රුපියල් 1000ක දීමනාවක් ගෙවලා අද වශයෙන්ම 2015 2020 මේ 2020 දෙසැම්බර් 2019 නොවැම්බර් වෙනකොට 2020 ජනවාරි වෙනකොට අපේ රජය සියලුම රජයේ සේවකයන්ගේ පරි 100%ක් වැඩි කරලා තිබෙනවා. මම හිතනවා ඉතිහාසයේ කිසිම රජයක් වසර 4ක් වැඩි කැටි කාලයක් තුළදී මේ තරම් වැඩි වර්ධනයක් ලබා දීලා තියෙනවා කියලා.
සියයට 140කින් වැඩි කරලා තියෙනවා. ඊට අමතරව පසුගිය ආරණයේ විශේෂයෙන්ම ජනාධිපති කොමිසම් වාර්තාව ක්‍රියාත්මක වන තුරු අපි තවත් රුපියල් 2500ක විමනාවක් පසුගිය තුන් මාස පළවෙනි දවසට සියලුම රාජ්‍ය සේවකයන්ට ලබා දීලා තිබෙනවා. ඊට අමතරව මේ වෙනකොට පසුගිය සතියේ ලබාගත් කැබින කැබිනට් අනුව ඒ සම්බන්ධයෙන් මහපාර්ලිමේන්තුවේ ලේකම්තුමා කෙටින් හැඳින්වීමක් කරයි. ජනාධිපති කොමිසම් වාර්තාවේ නිර්දේශයක් අපි එන අවුරුද්දේ සිට ක්‍රියාත්මක කරන්න ලෑස්ති. තවසෙන්න දැනට යන තත්වයක් ඒක උදාහරණ කීපයක් ගත්තොත් දැන්ට මම උදාහරණ කීපයක් දෙන්නම් මේ රජයේ සේවකයන්ගේ නිලධාරීන්ගේ වැටු වැඩිුනේ. දැන් ගම අපි ගත්තොත් එහෙම නීතිපති දෙපාර්තමේන්තුවේ රාජ්‍ය අධිනීතිවරයෙක්ගේ දීවනා සහිත මුළු වැටුප අතට ලැබෙන වැටුප ගෙදර දෙන්න යන වැටුප හැටියට තිබුණේ 93,760. නමුත් අද 2020 ජනවාරි මාස පළවෙනි දවසේට ඒ අය 363,300ක් දෙවියන. 93,000 ඉඳලා 300,000කට වැඩි කරලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ අදට ලැබුණේ 185,500. 2020 කැටිය අවුරුද්ද අන්තිම වෙනකොට 685,300. විශ්වවිද්‍යාලය අධ්‍යයන කාර්ය මණ්ඩලය ආධුනික කටිකාචාර්යවරයෙක්ගේ පඩිය අතකම් වෙන පඩිය අංකවලට 90,015 ඉඳන් 155,220 දක්වා වැඩි වෙලා තියෙනවා. ජේෂ්ඨ මහාචාර්ය සීනියර් ප්‍රොෆෙසර් කෙනෙක්ගේ පඩිය 225,810 ඉඳන් 455,944 දක්වා වැඩි වෙනවා. මේ ගෙදර පඩිය ශ්‍රී ලංකා වෛද්‍ය සේවයේ විශේෂාංග වෛද්‍යවරුන්ගේ පඩිය 181,950යි. දැන් 3,940යි. ශ්‍රී ලංකා වෛද්‍ය සේවයේ සඳහා ලබා දෙන මාසික අත්කාල පැය 120යි. වෛද්‍ය නිලධාරීන්ගේ පඩිය 126,985යි. 189,855 දක්වා වැඩි වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය ආයතනයේ අධ්‍යය 48,000 සහකාර අධ්‍යක්ෂකවරයෙක්. 48,235 ඉඳලා 90,415 දක්වා අධ්‍යාපන ජනරාල් ඉංජිනේරු 83,790 ඉඳලා 151,300 දක්වා වැඩි වෙලා තියෙනවා. පොලිස් කොන්ස්ටබල් කෙනෙක්ගේ පඩිය 48,842 ඉඳලා 63,706 දක්වා වැඩි වෙලා තියෙනවා. පොලිස්පති තුමාගේ පඩිය 147,396 ඉඳන් 199,750 දක්වා වැඩි වෙලා තියෙනවා. ශ්‍රී ලංකා පරිවහන සේවයේ 46,000 ඉඳලා 200,000 අතිරේක ලේකම්වරයා වරේගේ 83,000 ඉඳන් 121,000 දක්වා කාර්යාල කාර්ය සහායකවරුන්ගේ 22,040 ඉඳන් 24,550 දක්වා ලේකම් සේවය ආයතනයේ 105,215 ඉඳලා 183,905 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ විදිහට සෑම ශේෂ්ඨකම පදි කවදාවත්
නැති විදියට නැති කාලකට අපි වැඩි කරලා තියනවා මේ පරිවැදීම් තුල විවිධ විෂමතාවයන් තිබුණා විශේෂයෙන්ම පසුගිය අවුරුද්දේ දුම්රිය දෙපාර්තමේන්තුවේ විෂමතාවයන් සම්බන්ධයෙන් වැඩවර්ධනයක් කරනකොට තමයි ජනාධිපතිතුමා හමු වෙලා මමත් හමු වෙලා සාකච්ඡා කරපු වෙලාවේ අපි මේ විෂමතාවයන් ඉවත් කරන්නට නම් බොළු රාජ්‍ය සමස්ත රාජ්‍ය සේවයේම මේ විෂමතාවයන් ඉවත් කිරීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පටන් ඒ කොමිසම වාර්තාව මාස 30කට ප්‍රථම නිකුත් වුණා විශේෂයෙන්ම පසුගිය අරවැයේදී මම කිව්වා ඒ වාර්තාව අනුව මේ දැන් තමන් මේ තරම් පරිවැදුණ සියලු දෙනාට මේ වාර්තාව අනුව 2020 ජූලි මාසේ පළවෙනිද සිට තව ඒ වැඩිවීම ලබා දෙන්න කටයුතු කරනවා කියලා මම ඒ වාර්තාව අනුව පියන්ගේ ගලා ඉහළ නිලධාරීන් දක්වා අවම වශයෙන් රුපියල් 3000 දෙන තවත් 20000ක් විතර වැඩි. දැන් ඒක අපි ඇමති අනුකම්පාවක් කැබිනට් මණ්ඩලයෙන් පත් කරලා ඒ අනුකම්පාවේ මම රංගිත් මතුම් බලාගාරතුමා අල්තා උපාධිපෝරාද මහත්මියත් මාලි මාලික් සමරවීර මහත්මයා සහ රෞපකි මනතුමාගේ ඒ ඇමති අංකාරක කමිටුවත් මේක බලලා අපි අනුමත කරා. දැන් මේ තවසේම ඒ වැඩිවීමත් එන වසරේ ඉඳන් ලබා දෙන්නට කටයුතු කරන මොහොතට තමයි මේ විදියට විවිධ රජයේ සේවකයන් නොමග විවිධ පුද්ගලයන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් අද අපගේ රාජ්‍ය සේවය අක්‍රිය කරන්නට යාපෑමයි උත්සාහ කරන්නේ. ඒ නිසා මම ඒ සියලු දෙනා කියන ඉල්ලීමක් කරන්නේ කරුණාකරලා දේශපාලන උමන්ත්‍රණකාරයන්ගේ අතිපොල් බවට පත් වෙන එක. අද ඔබතුමාගේ නොමග යාමන මේ උමන්ත්‍රණකාරයන් වසර 10ක් මෙරට පාලනය කරද්දී මේ කියන්නේ එකක්වත් නොකර ඉඳලාද මේ තරම් වැඩ කරපු රජයක් අපහසුතාවයට පත් කරන්න ගන්නා වූ ක්‍රියාමාර්ගය සාධාරණද නැද්ද කියන එක හෘද සාක්ෂියෙන් හිතන්නේ කියලා මම රජයේ සේවකයන් විතරක්නේ මේ රටේ සියලුම සමස්ත ජනතාවගෙන් නිසා විශේෂයෙන්ම මැතිවරණයකට සූදානම් වන මොහොතක මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු අවුල් විරවුල් නොකර යන වතාවක් අපි සියලු දෙනාම මේ රට ගොඩනගාගන්නට එකතු වෙන්නී කියලා ඉල්ලීම කරමි. මම අපේ මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමාට අර මම කියපු ජනාධිපති කොමිසම් වාර්තාවේ තියෙන මූලික නිර්දේශ සම්බන්ධයෙන් වචන කීපයක් කියන්නේ කියලා උදාහරණයක් ඇටියට ගම් ඇමරිකා ඇමරිකා එක්සත් ජනපදයේ මේ වෙනකොට ඩෙමොක්‍රටික් පක්ෂයේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වෙන්න 10-12 දෙනෙක් පොරහ සතිනයකට සැරයක් රූපවාහිනියට ඇවිල්ලා එකිනෙකා විවේචනය කරගෙන පොරහ ඒක තමයි ප්‍රධාන කද්රවාදී එංගලන්තයේ තෙරිසා මේ අගමැතිතුමිය අස්වෙනකොට කොන්සර්වේටිව් පක්ෂයේ හත් අතරින් ඉදිරිපත් වුණා. නමුත් අවසානයේදී ඒක පුද්ගලෙක් තෝරගන්නවා. ප්‍රජාතන්ත්‍රවාදී තෝරගෙන තාම නම් කරන්න බැරි වුණාද කියලා අපි වෙනත් කාර්ය සමාජ සම්බිදා ප්‍රජාතන්ත්‍ර ප්‍රජාතන්ත්‍රවාදී ඉස්මොල්ලි කියන එක කියනවා. මම දන්නේ මේක ප්‍රජාතන්ත්‍රවාදී සරණක් කරලා ප්‍රජාතන්ත්‍රවාදීව දැන් තෝරගෙන ඉවරයි. ව්‍යාපාරයේ යම් බලයක් ගන්න මේ ප්‍රමාදීව ප්‍රමාදයක් නෑ. කිසිම ප්‍රමාදයක් නෑ. ඔය වේලාවකින් බැනලා දීපු අය තමයි අන්න අමාරු වෙන්නේ. අපේ නම් ප්‍රමාණයන්නේ අපේ ටයිමින් කියලා. අපි හැමදේම කරන්නේ වෙලාවට. මමතුමනේ මේ බුද්ධිසම්පන්න දෙකෙන් කියන ප්‍රධානම කාරණාවක් තමයි අවුදේ රාජ්‍ය සේවයට එක්කලා රාජ්‍ය සේවයන් සඳහා විස්තරාත්මක ප්‍රමේ සම්බන්ධයෙන් පැහැදිලි
අවබෝධයක් නැහැ කියන කාරණාවත් එක්ක 2016 න් පස්සේ රාජ්‍ය සේවයට එක්වන රාජ්‍ය සේවකයන්ට විශ්වාස මට ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවද අලුත් ක්‍රමයක් හඳුන්වා දෙන්න ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවද විශ්‍රාම වැටුප් ගැන කතා කරනකොට අදෝස්සේ මට තවම දිනපතා ස්තුතිකල් ලැබෙන ලියුම් ප්‍රමාණය දැක්වත් ඔබතුමා පුදුමයි. මොකද විශ්වාමිකයන්ගේ තිබුණ ඒ විශ්වාසය අවුරු ගණනාව තිබුණාන්ව පොරොන්දු වෙලා අනාගත වෙලා ඉතුරු විශ්වාමිකයන්ට සාන්නයක් දුන්නේ මගේ අය. ඉතින් ඒක නිසා එසේ කියමින් ඉතුරු එකම අපේ ලේකම් පාට කියනවා. 16 කලින් විශ්වාමිකයන්